අපි ඉතාම පැහැදිලිව නිර්භයව කිව්වා මේ ආනයනික කිරිපිටි කියන්නේ කිරි නෙමෙයි කියන කාරණේ. මේ කිරිපිටි මිත්‍යාවත් සමග ඇඳුණු ඇඳිලා තිබිච්ච හැංගිලා තිබිච්ච කතාව එළියට ගේන්න මොම බය වෙලා පස්සට ගිය වෙලාවක රජේ වෛද්‍යාරින්ග සංගමයේ විදිහට මූලාශ්‍ර සහිතව එහෙම නැත්නම් සාක්ෂි සහිතව සනාථ කරන්න පුළුවන් කරුණු සහිතව පහුගිය කාලය තුළ අපි මේ සම්බන්ධයෙන් සමාජයට මතයක් ඉදිරිපත් කළා. ඒ හරහා ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් කතා කරද්දී අපි ආර්ථික මේ පැත්ත ගැන විතරක් නෙමෙයි කතා කළේ, විශේෂයෙන්ම කිරිපිටි ගැන කතා කරනකොට අපි ඒ හරහා ජනතාවගේ සෞඛ්‍යයට වන හානිය සම්බන්ධයෙන් උත් කතා කළා. ඒ බවද විද්‍යාත්මකව ලෝකේ පුරා සනාථ වෙමින් තියෙන කාරණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වගේ ලෙඩ රෝග 21ක් පිළිබඳව පැහැදිලිව කරුණු දක්වනවා. මේ කිරිපිටි භාවිතය නිසා හැදෙන්න පුළුවන් ලෙඩ රෝග 21ක් පිළිබඳ ඉතාම පැහැදිලි තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලාශ්‍ර භාවිතා කළා පෙන්නුම් කළා තියෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ උපදේශ මත පිහිටලා, එහෙම නැත්නම් එතුමාගේ දුන්න නිර්දේශ මත පිහිටලා පාරිභෝගික අධිකාරිය මේ ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් හොයලා බලන්න විද්වත් කමිටුවක් පත් කළා. ඒතර මේ විද්වත් කමිටුව අවසානයේදී විද්වත් අධ්‍යයනයකින් පස්සේ තමන්ගේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කළා පසුගිය වර්ෂය තුල. ඒතර මේ ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් වෙනත් කතා අවශ්‍ය නැහැ. පාරිභෝගික අධිකාරිය ප්‍රකාශයට පත් කළා තියෙන මේ විද්වත් වාර්තාව හරහා ආනයනික කිරිපිටි නම් කළා තියෙන්නේ අධි අවදානම් කාණ්ඩේ ආහාරයක් විදිහට. මේ තියෙන වාර්තාව තම විස්තරාත්මකව මේ වාර්තාව හරහා කියලා ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පැනනගී ඇති ගැටළු පිළිබඳ අතුරු වාර්තාව. මේ වාර්තාව හරහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉතාම පැහැදිලිව නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරනවා. ඒතර මේ නිර්දේශ අපි එක එක ගත්තාම ඉතාම පැහැදිලිව මේ නිර්දේශ අතර තියෙනවා. ඒ වගේම නිගමන තියෙනවා. මේ හරහා ඉතාම පැහැදිලිව මේ ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය ගැන AI පැහැදිලි කරනවා. විශේෂයෙන්ම මේ සමාගම් වල ක්‍රියාකාරීත්වය, මේ පරීක්ෂණ නියදිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තත්ත්වය, මේ සමහර සමාගම් වල වෙබ් අඩවිවලම ගියාන් පස්සේ සඳහන් වෙලා තියෙන ඒ අය මේ කිරිපිටි නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී අනුගමනය කරනවායි කියන පියවර සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය, මේ රසායනාගාර මේ සමාගම් එක ගනුදෙනු කරන ආකාරය, වාර්තා සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතිවන ආකාරය, මේ සියල්ල මේ වාර්තාව තුළ තියෙන. ඒ වගේම මේ වාර්තාව ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අද ලෝකයේ දියුණුමයි කියලා සම්මත වෙන රසායනාගාර පරීක්ෂාවන් යටතේ යම්කිසි හැකියාවන් තියෙනවා ඒ රසායනාගාර පරීක්ෂාවලට යටත් අහුවෙන්නේ නැති වෙන්නේ. ඒවදී පරීක්ෂණයට භාජනය කළත් ඒ පරීක්ෂණයේදී සංගවන්න පුළුවන් විදිහට කිරිපිටි වලට ආගන්තුක ද්‍රව්‍ය එකතු කරන ක්‍රම ලෝකයේ දියුණු වෙලා තියෙනවා. ඒ බව මේ වාර්තාව හරහා කියනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු සමහර නිලධාරීන් මේ සමාගම් එක ගනුදෙනු කරපු ආකාරය සම්බන්ධයෙන් මේ වාර්තාව කියනවා. දැන් මේ කියන්නේ මේ රජ වෛද්‍යාරික සංගමයේ නෙමෙයි, කියන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය පත් කරපු මේ විද්වත් කමිටුවේ අතුරු වාර්තාවේ කියනවා ආනයනික කිරිපිටි යනු ඉහළම අවදානම් කාණ්ඩයට අයත් බව සියලු මාධ්‍ය හා ප්‍රචාරක අංශ සහ ජනතාව දැනුවත් කළ යුතු තරයේ යෝජනා කරනවා. මේ ප්‍රචාරක කටයුතු සීමා කිරීම සඳහා වැඩපිළිවෙළ, කිරිපිටි බාල කිරීම සඳහා යොදන ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීම සඳහා ප්‍රමිතියංශ ශක්තිමත් කරන වැඩපිළිවෙළ, දේශීය කිරි නිෂ්පාදනය වැඩි කරන්න ගත යුතු ක්‍රියාමාර්ග, රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විශේෂයෙන්ම කිරිපිටි සමාගම් වල අනුග්‍රහයෙන් සංචාර දෙන ආකාරය පිළිබඳ තොරතුරු සියල්ල වාර්තාව හරහා එළියට ඇවිල්ලා තියෙනවා. අපි මේ කියන කාරණා, අපි කිව්ව කාරණා පාරිභෝගික සේවා අධිකාරිය, ඒ කියන්නේ රජයේ ආයතනයක්, රජයෙන් විසින් පිළිගන්න, රජයෙන් විසින් ස්ථාපිත කරපු ආයතනයක්. අනිත් එක මේක මේ වෙනකොට ටේබල් කරලා තියෙන, එහෙම නැත්නම් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන. ඒ නිසා පාර්ලිමේන්තු ලේඛනයක් මේක. ඒ නිසා මේක නීත්‍යානුකූලව කටයුතු කළ හැකි ආකාරය. ඒ නිසා අපි යෝජනා කරනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී පාර්ලිමේන්තුවට දැනට ඉදිරිපත් වෙලා තියෙන වාර්තාව සම්බන්ධ විවාදයක් කළා පාර්ලිමේන්තුව තුළ මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළ ජාතික මට්ටමින් ආරම්භ විය යුතුයි කියන කාරණය. NZMP වෙබ් අඩවිය, නව ශ්‍රීලන්තේ තියෙන වෙබ් අඩවිය, මේ වෙබ් අඩවියේ තාම පැහැදිලිව මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේකට තාම උත්තර දීලා නැහැ. අපි අහන්නේ මේ කියන සමාගම් වලින් මේක කියනවා an ingredient in growing demand vegetable oil blend used in NZMP fat filled milk powder results in lower cost. يعني මේ කියන්නේ මේ සමාගම නිපදවන මේ කිරිපිටි වල vegetable oil, කියන්නේ එළවලු තෙල් පාවිච්චි කරලා ඉතාම ගුණාත්මක එළවලු තෙල් කියලා ඒගොල්ලෝ කියනවා. මේ දෙය පිරෝපු කිරිපිටි නිෂ්පාදනය කරනවා අඩු මුදලට. මොකටද? ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වලට අඩු මුදලට කිරි සැපීම සඳහා. ඒ හින්දා තමයි අපි එදා කිව්වේ ඇත්තටම මේ ආනයනික කිරිපිටි කියන්නේ කිරි නෙමෙයි, වෙනත් රසායනික ද්‍රව්‍ය වල එකතුවක් කියන කාරණා. අද වෙනකන් ඔය කියන සමාගම් හෝ කිසිම බලධාරියෙක් විසින් අපි මේ කියපු කාරණේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වල පැහැදිලි කිරීමක් මේ දක්වා කළා නැහැ. වෙන වෙන දේවල් කියන අය. අපි හෙළිදරව් කරපු මේ කරුණු වලට පැහැදිලි කිරීමක් මේ මොහොතේ හෝ ලබා දෙන්න කියන කාරණේ. ආනයනික කිරිපිටි කියන්නේ මේ රටේ ජනතාවට උවදුර. ඒ අනුව ඒ උවදුර පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙලකට යන්න
රජයේ වෛද්‍යාරින්ක සංගමයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට තීරණය කළා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සියලුම රෝහල් අධ්‍යක්ෂකවරුන් වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දීලා තියෙනවා මේ වැඩපිළිවෙලට අනුගත වෙන්න කියන කාරණේ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ සියලුම අධ්‍යක්ෂකවරු මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා විසින් කළ යුතු වැඩ රාජකාරීත් සමග විශේෂයෙන්ම එළඹෙන 20 වෙනිදා වැඩපිළිවෙලට සියලුම රට පුරා තියෙන සෞඛ්‍ය ආයතන එකතු වීම සම්බන්ධයෙන් මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් නිකුත් කළා.